අපි අපේ තීරණය අපි කලින්ම කිව්වා. ඉතින් අපිව පාවා දීපු පුද්ගලයින් තවදුරටත් අපිට අපේ පක්ෂයට අවශ්‍ය නැහැ කියන කාරණය අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. නමුත් මට තියෙන එකම ගැටලුව මේ ජනාධිපතිවරණයක් තියෙන අවස්ථාවක ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වෙහෙසෙන්නේ නැතුව මේ අලුත් පක්ෂ හදන්න යනවා කියන්නේ දැනටම ජනාධිපතිවරණය පරාජය පිළි අරගෙන, මොකද මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා නම් පක්ෂ හදන්න කලබල වෙන්න ඕනේ නැහනේ. දැන් මේ පක්ෂ හදන්න කලබල වෙලා දඟලන්නේ ජනාධිපතිවරණය පරදින බව, ඒ කියන්නේ අන්ත පරාජයක් ලබන බව දැන් ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්න නිසා ඔවුන් මේ ඊළඟ සැරේ කොහොම හරි යන්තම් මොකක් හරි අටවගෙන පාර්ලිමේන්තුවට එන්න පුළුවන් විදිහක් තියනවද කියලා බලන්න දරන හරිම මේ දුක හිතෙන උත්සාහයක් දරනවා. ඉතින් ඒක ගැන අපි කනගාටු වෙනවා. මේ අපේ පක්ෂය තුළ ශක්තිමත්ව හිටපු කොටස් අද වැටිලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන්. හැබැයි ප්‍රතිපත්ති පාවා දෙන අයට මේ රටේ ජනතාව ඒ නිසි පිළිතුරු ඉදිරි සියලුම මැතිවරණවලදී ලබා දෙයි කියන විශ්වාසයත් අපේ තියෙනවා. මේ පක්ෂයට අපි 2016 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය පොහොට්ටුව ලකුණ යටතේ නිර්මාණය කරද්දී මේ රටේ සුවහසක් ජනතාව මේ පක්ෂය සමඟ අත්වැල් බැඳගත්තේ ඔය කිසිම මන්ත්‍රීවරයෙක් ගැන හිතලා නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට කරපු සේවයත්, ඒ වගේම එතුමාගේ ප්‍රතිපත්ති මත, ඒ මහින්ද චින්තන ප්‍රතිපත්ති, ඒ වගේම ඒ වාමවාදී මැදමාවතේ ප්‍රතිපත්ති තුළ මේ රටට ගෙනැපු මහා සංවර්ධනය දැකලා, ඒ වගේ ප්‍රතිපත්තියක් තුළ තමයි මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්, සංවර්ධනය කරන්න පුළුවන් කියලා විශ්වාස කරපු නිසා. එතකොට ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දර්ශනය සහ ප්‍රතිපත්ති විශ්වාස කරලා එකතු වෙච්ච ජනතාව පුද්ගලයින් පිටිපස්සේ දුවන ජනතාවක් නෙමෙයි, ඔවුන් ප්‍රතිපත්ති මත සිටගන්න ජනතාවක්. ඒක නිසා උඩින් දේශපාලනඥයන්ගේ, ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ඔලු ගෙඩි මාරු වුණාට යට ඉන්න ඡන්දදායකයෝ බැඳිලා ඉන්නේ ප්‍රතිපත්ති මත, ගෞරවනීයව ප්‍රතිපත්ති මත බැඳිච්ච ජනතාවක් තමයි පොහොට්ටුව සමග එකතු වුණේ. ඔවුන් ඒ ගෞරවයත් එක්කම අදත් පොහොට්ටුව සමග රැඳිලා ඉන්නවා කියන ඒ දැඩි විශ්වාසයත්, ඒ දැඩි විශ්වාසය අපිට තියෙනවා.